ම දම්මිකමු ංහ ජනනාර්ගල වි්‍යාපාරේ ජාති කමිටු සාමාජික. අපි දම එ වෙනකොට රනිී රාජපක් සහඩුව නැමත මර්ධනය ක්‍රියාත්ම කරන්න පනතක් ගැනලතින් අපි මේ කහඳුම රාජ්‍ය ත්‍රස්්තවාදී පනත. එතු මේරටේ පහුගේ කාලයක් පුරාම ත්‍රස්ථාද වවැලක්වේ පනතටෙහි දැවන්ති විරෝධයක් මතු වුණනා එතටඒ විරෝධයක් පාවිච්චි කරමින් තමයි ඊට වදා භානක පනතක්ගෙන්. ඇ මේ කරනු. අදහ දැක්වීමවල උනත් පැහැදිලි වුණා මේ මොහොත ඇයිබහෙ පනත් ගේන්නේ. ඒට ඒ පනත එතුට සමාජමා විරෝධී අදහස් දක්නක විරෝධී පනත් ගේන්නේ යන්නේ ඇයි. එතුන් මේ මොහොත අප ෘතිය සමිති ව්‍යාපාරය විදියට අදහස් දැක්වුවොත්. අපි දන්න මේ රටේ දැවර්තමාන ජාජිපිතිව අනුකාප්තික ජනාජපති රනි වික්ම සිංහ රටේ රාජ්‍යත ශසාර ප මානක ුා යන්න. ඒෙ ුන ්‍රාව තුළ දැ ෙිකොම එකක විදිිල වන්ඩලය රක්ෂණ තැපැල් කාර්යාල දක්වා ඇවිල් තිනවා. ග තැපැල් දෙ පාර්තමේන්තුට අදාල කාර්්‍යයාල පවා. දුම්රිය දෙ පාර්තමේන්තුට අදාල් ඉඩම් පවා. විකුණන් කන තත්තුකට පත්තුලලා තිනවා. ඇති ඉතිහාසයක් පුරා මෙරට අයිතින් කපාදු කරද්දි ජනතාව හෙමරත්ත ෘත්තිය මති ඒ වැඩ කරන ජනතාව නිහඩව අතපයම හි යනෑ. ඒැ දන් රදයක් මතුර මතුවෙලා තියෙනවා. එති ියක්ක විදුලිබලවන්ඩලේ විකිනීමටෙහිව දවස් තුනක් විරෝධතා දැක්කුවා කාංචන විජේසය කර චක්‍රලේක වලින් නිවාඩු පවා අලංගු කරන තියෙන තත්වයක්ක් ඇතුළිින්. එතකොට මේ පනත නැතිත්වයක් ඇතුල තම එහෙම විරෝධතා දැක්කුයි. නමුත් අපි දන්නවා මේ පනතගෙන අල්ල මේ සියලු විරෝධ රුවන්. රදත ට සමන්ධ ව ්‍රාකාරෙන් සමාජගෙන් ්‍රස්වාදී කරන්න යන්න. ඒයිසා ෘතිය සමිති ්‍යාර විදිට දැනටමත් රට සමස් ෘ සමති සම්න්ද ක ල ක සම්පන විුද්ධව ්‍රියමාර්ගට ඇන්න. ඒක අධිරන වෙන්න පුළුවන්, මහපාර වෙන්න පුළුවන්. මේ පනත අනිවාරයෙන් පරදධන තැනකට දැන් සම්මතිය ඒකතාව ලතිය. ඇතුට මේ පනත බයනක වෙන්න අයි. දැක ත්‍රස්වාද වැැක්වේ පනත තුළේ ආයුද සන්නදධද ක්‍රියාකාරකමක්තමයි ත්‍රස්තවාද කිය. එතකොට ඒ පනත ඇතුළෙත් අදාළ නොවන පරිදි තමයි ක්‍රියාත්ම ගුණේ. එතු අදහස් දැක්වීමක් පවා. අදහස් දැක්වීමක් ත්‍රස්තවාදී ක්‍රියාවක්ව මස ලම් කරනවා. එතුො මේකේ බරපතල කාරණය තියෙන් මෙට මෙතන. එතකොට මේ පනතේ මෙතෙක් ජනාධිපතිවරුට නොති විච්ච. විසාාල බලතලයක් මේක හම්බුුණෝ ඒක ඇතුළේ ජනාධිපතිවරයට පුළුවන් ඕනෑම සංගමයක් එහෙම නැත්තන් සංවිධානයක් තහනම් කර. ඇතුර අපි දන්නවා මේ වෙලා වින්න පිස්සු කෙලින ජනාධිපතිවරේ අනුප්‍රාක්පතික ජප ජනතාවගේ කිසුම වරක් ජනතාවගේ අනුමැතියකුත් නෑ අනුමැතියක් ගන්න එන්නෙත් නෑ පරාජිත මනුස්සයෙක් තමයි ජනාධිපතවිතයටටඉන්නේ. ඒගේ. ජනාතිපතිවරයකට බලතල මේගේ බලතල ලැබුණනට පසේ කොම හැසිරේද. දැනටත් කිසිදු බලතලයක් නැතුව උන්මත්ත කලීලාවෙෙන්තම හැසිරේ. එයිසා මේකේ පනත ජනාධිපතිවරයට විශාල බලතල ලැබෙනවා ඇදිරිණීතිය බලපවත්වන්න පුළුවන් පැ විසිහත රද්දක්වා ඕන ෑම ප්‍රදේශයක් තහනම් ප්‍රදේශයක් කන්න පුුවන් මිට කලින් එහෙම බලතලති බන්න. එවගේම තමයි ජනාධිපතිවරයට වගේම මේකේ පොලිසියටත් විශාල බලතල් ප්‍රමාණයක් ලැබෙනවා මේ පනති. ඕනෑම යෝජ පොලිස්පත්වරෙකුට රැදුම් නෝග නිකුත් කිරීම බලතල ලැබෙනවා.ඒවගේ මැන්දිරිනීතිය ප්‍රකාශයට පත්කිරීම දිනතුනක් දක්වා දේපල රාජ සන්ත කිරීම ඒවගේ බලතල ලැබෙනවා. ඉති අපි දන්න මේ දිනවලත්. ොලිප වැඩබල නියෝජ පොලිස්පතිවරු ඒවගේ පොලසිය හැසිරීම පිදන්නවා. එතෝට මේ පනත්තකින් බලයවිල්ලා. ඔවුන්ට අයුත විදිට හැසිරෙන්න්න දුන්නොත් අපිට හැසිරෙන විදි ගැන අදහස් අපිට හිතන්න දෙයක් නෑ අපි දන පහගීදවස් වල යුක්තිය මෙහෙවුම කියලනේ තෝර මෝරු ඔක්කොමීද්දී හ මසු පස්තිදිෙක යුක්තතිම මෙහෙකු තිබුණ. ඒ දශ බඳල පොලිස්ප තිවරු න්න විවිධ සදර්ශන කරනවා. එනිසා අපි අවධාර්ධය කරනක තමයි මේ පනත් හකුලගන්න ඕන. මේ පනත්වලින් බැටකන්නේ හෙමලැත්ත මේ පනත්වලින් ඩඩයන් වෙන්නේ කවුරවාර හිතනවනං මේරට ෘතිය සමිතිනායකෝ එමනැත්තන් දේශපාන පක්ෂනායකයෝ එනත්තන් සිවිලි සංවිධානනායකයෝ මේ උද්ගෝසන නාකත්්‍යය පිරිසක් කල හෙම විතරක් නෙවයි හත දවස. යම් කිසි අයිතියක් අපි දන්න අලිගහද්දී අලි වැටවල් ඉල්ලද්දදි වතුර නැති වෙදදි වතුරඉල්ලන්න ඕන පාරවල් ඉල්ලද්දි. ඒවගේම අඩුම රාජ්‍ය සේවකයගේ වැටුප ඉල්ලද්දි. විශ්‍රාම වැටපකපන්න්‍යපාකි අද්දි. අර්ථසාද කරමුුදලා රක්ෂා කරන්න කිය ධ අර්ග කරද්දී මේ සමස්ථ වැඩ කරන ජනතාවටත් ජනතාවරතම මේකින් දනුවන් විදි සිද්වෙෙන්. එනිසාම මේක ටෙරෙහි වෙන්න. මේකට එෙහිව පුළුවන් කොන්දේසි විරහිතව මේ අගල ඇත්තක එකතු වෙන්න තමන්ට පුළුවන් හැම අවස්ථාවම පාවිශ්චි කරන්න මේ පනවලටෙරෙහිව.